2017 හරි 10 වෙනි ප්‍රශ්නේ ඉඳන් මේ කතා කරන්නේ 10 11 ද ඈ 2017 11 බහුවර්ණ නේ හරි හරි ගන්න මොකද්ද තියෙන්නේ 11 බලන්න ඇල්මිනියම් ධන තුන අයනේ ඉලෙක්ට්‍රෝන ගණන හා ප්‍රෝටෝන ගණන පිළිවෙලින් මොකද්ද කියලා අහමු හරි ඇල්මිනියම් පරමාණුවේ 11 වෙනි ප්‍රශ්නේ ඇල්මිනියම් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන ගණන සහ හරි ප්‍රෝටෝන ගණන කොහොමද හොයන්නේ හරි එතකොට ඉස්සර මතක් කර ගන්න ඕන ළමයි ආවර්තාව ඔබ හයිඩ්‍රජන් හීලියම් ලිතියම් බෙරිලියම් බෝරෝන් කාබන් නයිට්‍රජන් ඔක්සිජන් ෆ්ලෝරින් නියෝන් හරි සෝඩියම් මැග්නීසියම් ඇලුමිනියම් සිලිකන් ෆොස්ෆරස් සල්ෆර් ක්ලෝරින් ආගන් පොටෑසියම් කැල්සියම් හරි ඉස්සෙල්ලම බැලුවා ආවර්තාව ඔබ ආවර්තාව ඔබ බලලා බාන ඇල්මිනියම් කොහෙද තියෙන්නේ කියලා ඇල්මිනියම් තියෙන්නේ මෙන්න මෙතන ඇල්මිනියම් තියෙන්නේ 3 වෙනි ආවර්තයේ 3 වෙනි කාණ්ඩයේ හරි තුන්වෙනි කාණ්ඩේ තුන්වෙනි ආවර්තයේ තමයි ඇල්මිනියම් තියෙන්නේ හරි එතන බලන්න කීවෙනියද 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 ඔච්චර ගණන් කරන් දෙයක් නැහැ 8 2 10 10 11 12 13 එහෙනම් ඇල්මිනියම් කියන්නේ 13 වෙනියක් හරි 13 වෙනිය කියන්නේ මෙයාට තියෙනවා ඉලෙක්ට්‍රෝන 13ක් ප්‍රෝටෝන 13ක් හරි ප්‍රෝටෝන ගණන් තමයි පුතේ මෙයාගේ පරමාණු ක්‍රමාංකය කියන්නේ පරමාණු ක්‍රමාංකය කියන්නේ හරි පරමාණු ක්‍රමාංකය කියන්නේ මෙයාගේ මෙයා පරමාණු මෙයා අර මේ මේ පරමාණු වල කීවෙනියටද ඉන්නේ කියන එක හරි එකටද දෙකටද තුනටද හතරටද ඒ වගේ පරමාණු වල කීවෙනියටද ඉන්නේ කියන එක තමයි පරමාණු ක්‍රමාංකය කියන්නේ ඒක පරමාණු ක්‍රමාංකය ඒක 13 හරි ඒතර හයිඩ්‍රජන් 1 හීලියම් 2 එහෙම එහෙම ප්‍රෝටෝන ගන්නත් එකේ ඉන්නේ ඒතර ප්‍රෝටෝන ගන්න හැමදෙස්සෙම ඉලෙක්ට්‍රෝන ගන්නට සමානයි හරිද එතන මේක හරිනේ ඊට පස්සේ ඇලුමිනියම් මොකක්ද අහන්නේ ඇලුමිනියම් ධන 3නේ දාන්නේ ඇලුමිනියම් ධන ආ ඉස්සර ඇලුමිනියම් පරමාණු ඇඳ ගන්න පුළුවන් වෙනවා දැන් ඔන්න හයිඩ්‍රජන් හීලියම් හරි ලිතියම් බෙරිලියම් බෝරෝන් කාබන් නයිට්‍රජන් ඔක්සිජන් ෆ්ලෝරින් නියෝන් හරි සෝඩියම් මැග්නීසියම් ඇලුමිනියම් ඔන්න ඇලුමිනියම් පරමාණු ඇඳලාම හොදයි තියෙන්නේ 2 8 3යි පැහැදිලිද ඒක අඳිනේ ඇටි මම එදා කියලා දුන්නා ඒ කොහොමද අඳින්නේ හයිඩ්‍රජන් හීලියම් කියලා උච්ච වායුවෙන් නවත්තන පළවෙනි රවුම ඊළඟට ලිතියම් බෙරිලියම් බෝරෝන් කාබන් නයිට්‍රජන් ඔක්සිජන් ෆ්ලෝරින් නියෝන් කියලා නියෝන් වලින් නවත්තනකොට දෙවෙනි රවුම නවත්තන දෙවෙනි රවුම නියෝන් වලින් නවත්තන හරිද එහෙම එහෙම උච්ච වායුව වලින් මේ රවුම නැවතුනම හරි එතකොට එන්නේ 2 8 10 3 13 පැහැදිලිද ඊට පස්සේ ඇල්මිනියම් ධන 3 කියන්නේ ඉලෙක්ට්‍රෝන 3ක් පිට කරලා ඉලෙක්ට්‍රෝන තුනක් පිට කරනවා. ඒ කියන්නේ මේ රවුම සම්පූර්ණයෙන් අයින් වෙලා යනවා. හරිද? ඉලෙක්ට්‍රෝන තුනක් පිට කරා නම් දැන් ඉස්සර තිබ්බ ඉලෙක්ට්‍රෝන 13ක්. දැන් ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවා පුතේ? 10යි. ඍණ 10යි කියන්නේ. හරි? ප්‍රෝටෝන ගාන වෙනස් වෙනවද? ප්‍රෝටෝන ගාන කවදක්වත් වෙනස් වෙන්නේ නැහැ. ප්‍රෝටෝන ගාන වෙනස් කළොත් පරමාණු ක්‍රමාංකය වෙනස් වෙනවා. පරමාණු ක්‍රමාංකය වෙනස් වුණා කියන්නේ පරමාණු වෙනස් වුණා කියන එක. හරි? එහෙනම් ඒක කවදක්වත් වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මේක අහලා තියෙන දැන් ඉලෙක්ට්‍රෝන ගන්නයි ප්‍රෝටෝන ගන්නයි පිළිවෙලින් නේද? හරි එතකොට පිළිවෙලින් කිව්වොත් ඉලෙක්ට්‍රෝන ගන්න 10යි ප්‍රෝටෝන ගන්න 13 උත්තරේ මොකද්ද 1 උත්තරේ 1 එහෙනම් පිළිතුර 1 අර ප්‍රෝටියම් ඩියුටීරියම් ට්‍රිටියම් එක මතකද හයිඩ්‍රජන් වල හයිඩ්‍රජන් වල සමස්ථානික තුන හරි මොන සමස්ථානික තුන 1 1 1 2 1 3 හරි ඕක තමයි සමස්ථානික තුන මේ 1 කියන්නේ ළමයි පරමාණුක ක්‍රමාංකය යට තියෙන පරමාණුක ක්‍රමාංකය හයිඩ්‍රජන් වල මෙතන තියෙන්නේ පරමාණුක ක්‍රමාංකය නැත්නම් අපි මේකට කියනවා ප්‍රෝටෝන ගන්න මේක සමානයි හරි උඩ තියෙන්නේ ප්‍රෝටෝන ගණන ගන්න නියුට්‍රෝන ගන්න නැත්නම් අපි එකට කියනවා ස්කන්ධ ක්‍රමාංකය කියලා. ස්කන්ධ ක්‍රමාංකය කියලා. හරි. පරමාණුක ක්‍රමාංකය වෙනස් නොවන ස්කන්ධ ක්‍රමාංකය වෙනස් වෙන ඒවාට අපි කියනවා මොනවද කියලාද? සමස්ථානික කියලා. හරි.
සමස්ථාන කියන්නේ පරමාණුක ක්‍රමාංකයේ වෙනස් නොවන ස්කන්ධ ක්‍රමාංකයේ එකිනෙකට වෙනස් වෙන මූලද්‍රව්‍ය වලට අපි කියනවා සමස්ථාන කියලා. හරි? ඇයි සමස්ථාන කියන්නේ? ස්ථානයේ තීරණය වෙන්නේ පරමාණුක ක්‍රමාංකයෙන්. ස්ථානයේ වෙනස් වෙන්නේ නැහැ. සමාන ස්ථානයේ තියෙන්නේ. හැබැයි ස්කන්ධ ක්‍රමාංකයේ වෙනස් වෙනවා. හරි? එහෙනම් ස්කන්ධ ක්‍රමාංකයේ වෙනස් වෙන හේතුව න්‍යූට්‍රෝන ගණන. ඇයි? ප්‍රෝටෝන ගණන හැම එකකින් සමානයි. පැහැදිලිද? ප්‍රෝටෝන ගණන මෙයාට දාන්නේ. එතන ප්‍රෝටෝන ගණන හැම එකකින් සමානයි. 1 1 1 මෙතන තිබිලා තියෙන ප්‍රෝටෝන එකයි මෙතන තිබිලා තියෙන ප්‍රෝටෝන එකයි මෙතන තිබිලා තියෙන ප්‍රෝටෝන එකයි මෙතන න්‍යූට්‍රෝන තිබිලා තියෙනවද මෙතන තිබිලා තියෙනවා ප්‍රෝටෝනයි න්‍යූට්‍රෝනයි තිබිලා තියෙනවා නම් ප්‍රෝටෝන එකයි නම් තිබ්බේ න්‍යූට්‍රෝන තිබිලා තියෙනවද න්‍යූට්‍රෝන මෙතන තිබිලා නැහැ නම් පැහැදිලිද මෙතන තිබ්බේ ප්‍රෝටෝනයි න්‍යූට්‍රෝනයි දෙකක් නම් ප්‍රෝටෝන එකක් තියෙනවා නම් න්‍යූට්‍රෝන එකක් තිබිලා තියෙනවා මෙතන එකක් තියෙනවා ප්‍රෝටෝනයි න්‍යූට්‍රෝනයි තුනක් වෙන්න නම් මෙතන එකක් තිබ්බා නම් මෙතන දෙකක් තියෙනවා පැහැදිලිද? හොඳයි. එතන අපි මේකට කියනවා පළවෙනි එකට කියනවා ප්‍රෝටියම් කියලා. හරි? දෙවෙනි එකට කියනවා ඩියුටීරියම් කියලා. හරි? තුන්වෙනි එකට කියනවා ට්‍රිටියම් කියලා. ප්‍රෝටියම්, ඩියුටීරියම්, ට්‍රිටියම්. ඒක දෙන්නේ ස්කන්ධක මංගි වල. එකයි නම් ප්‍රෝටීරියම්, දෙකයි නම් ඩියුටීරියම්, තුනයි නම් ට්‍රිටියම්. පැහැදිලිද? ඔය අවබෝධය ඔය ටික ගැන තියෙන්න ඕන. සමස්ථානික කියන්නේ මොනවද? මේවා පරමාණු ක්‍රමාංක වෙනස් නොවී ස්කන්ධ ක්‍රමාංක වෙනස් වෙන්නේ කොහොමද සහ මේවා නම් මොනවද හරි ඔය ටික අවබෝධයක් තියෙනවා නේද දැන් අහලා තියෙන ප්‍රශ්නේ මොකද අහලා තියෙන ට්‍රිටියම් සමස්ථානික එක තුන නේද උත්තරේ පිළිතුර මොකද්ද තුන පිළිතුර තුන හරි ට්‍රිටියම් සමස්ථානික තමයි මේ ඒක වැදිනේ හරි ඔක ලියා ගන්න ඕනේ දැන් ලියා ගන්නටක්ද ඊළඟේ නම් පට්ට දෙසි එකකින් 13 බලන්න ළමයි 13 වෙනි ප්‍රශ්නේ චූටි කාල ඒව පොඩි කාල ඒව දින මොනවාද ජලයෙන් ව්‍යාප්ත වෙන විශේෂත පන්තියේ හරි ජලයෙන් ව්‍යාප්ත වෙන නේද හරි සුළඟින් සුළඟ වගේ ව්‍යාප්ත වීම සඳහා හොරශාකේ බීජ සහිත මොකක්ද? සුළඟේ ව්‍යාප්ත වීම සඳහා හොරශාකේ බීජ පහත සඳහන් කුමන අනුවර්තනය දක්වයි? මොකද්ද? හොරශාකේ කියන්නේ මොකද්ද තමයි? හොරිහිටුවා.
सिंहराज प्रदेश विशेष दिन ලංකාවට ඒකදේශික විශේෂයක්. හරිද? හොර කියන්නේ ලංකාව විතරක් තියෙන විශේෂයක්. හරිද? ඒකට වෙන කොහෙවත් රටවල් වල හොර ශාකේ නැහැ. හොඳයි. හරි. ඒකත් මතක තියාගන්න. ඒතර හොර ශාකේ යන්න තියෙන්නේ මේ පටු වගේ විව්හ තමයි. හරි. මේවා තමයි පටු වෙන්නේ විව්හ. එහෙනම් උත්තරේ මොකක්ද? හරි. උත්තරේ මොකක්ද? පිළිතුර එක පටු වෙන්නේ විව්හ තියෙන්නේ. හරි. අනිතේ මොනවා කියදේ වාතය පිරි බීජ කවච දැරීම එහෙම ඒවා තියෙන්නේ නැහැ නේ මේකේ වාතය පිරිච්ච බීජ කවච නැහැ වාතය පිරිච්ච බීජ කවච කියන්නේ නිකන් මේ පොල් වල පොල් පුවක් කොට්ටම් බවල තියෙන්නේ උලම් පිරිච්ච බීජ ආවරණය ඒක වතුරට පා වෙන්න තමයි ඒ තියෙන්නේ එතන අද වතුරට පා වෙලා ගිහිල්ලා මේ කොහේ හරි ගිහින් පැලදෙනවා හරි ඊට පස්සේ රෝම සහිත වීම රෝම සහිත වීම රෝම කියන්නේ නිකන් බූව වගේ දිනේ කොයි කියන්නේ රෝම කියන්නේ නැත්නම් මේ අතකවයි තියෙන්නේ රෝම සයි කියන ශාකයකට එන්නේ කියන්නේ මේ ඒකේ ඔය කියන්නේ අර බූව වගේ කියන එක නේ හරි ඒක තියෙනවා නම් බූව වගේ තියෙනවා නම් එක්ක හුලඟේ පාවෙලා යනවා නැත්නම් එක්ක සත් බූව නම් සත්තුන් ගැලෙන්නේ හුලඟේ පාවෙලා යනවා තමයි බූව ගොඩක් වුණා හරි ඊට පස්සේ අනිත් එක විවිධ රටාවලින් යුක්ත වීම කිසි සම්බන්ධයක් නැති උත්තරයකට ඒ වගේ දීලා තියෙනවා नियोजन जलेनी उत्तर එක්තරා සහසංගම සංයෝගයක් ජලය තුලදී පූර්ණ ලෙස අයනීකරණය ලක්වේ. මෙම සංයෝගයේ මොකක්ද? කොහොමද නම් මොකද තමයි පූර්ණ ලෙස අයනීකරණය ලක් වෙනවා කියන්නේ? ඇයි ළමයි? ඈ? ඔව් සම්පූර්ණයෙන්ම අයනීකරණය ලක් වෙනවා. මොනවද මේ පූර්ණ ලෙස කියන එක මම කිව්වා. ඔයගොල්ලන් කියලා ඇති පූර්ණ ලෙස කියන වචනේ තියෙන එක තැනක. කොහෙද? මේ පූර්ණ ලෙස අර්ධ ලෙස කියන වචන තියෙන එක තැනක. කොහෙද? अम्ल भस्म पाड़े दी हर मीटे हरी पर्ण कथा दासी प्रश्न पत्र मम की अम्ल अर्थ अम्ल भस्म की वरक दिखा हर अम्ल भस्म की वरक दिखाती हर सब वर्ग अम्ल भस्म एक हेदे लवण सह जारे हेदे අම්ලයක් භෂ්මයක් එක්ක එකතු වෙලා ලවණයක් සහ ජලයක් හැදෙනවා. හරි. අම්ලයක් ගමු අපි නිකන් HCl වගේ ප්‍රබල අම්ලයක්. භෂ්මයක් ගමු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ ප්‍රබල භෂ්මයක්. ඒ දෙක එකතු කරාම හැදෙනවා සෝඩියම් ක්ලෝරයිඩ් වගේ ලවණයකුයි ජලයයි. ඔක තමයි කියන්නේ. හරි. ප්‍රබල අම්ලයක් ප්‍රබල භෂ්මයක් එක්ක එකතු වුණාම උදාසීන වෙලා යනවා. අපි මේකට කියනවා උදාසීනකරණය කියලා. හරි. මේක තාපදායක ප්‍රතික්‍රියාවක්. ඒ කියන්නේ තාපයේ පිටගන ප්‍රතික්‍රියාවක්. ප්‍රබල අම්ලකුයි ප්‍රබල භෂ්මයක් එකතු වුණාම මේකෙන් රස්නෙ පිට වෙනවා. එතකොට මේකේ මේ පූර්ණ ලෙස අර්ධ ලෙස කතාව මම කිව්වේ අම්ල වලට තිබ්බ පුතේ ප්‍රබල අම්ල සහ දුබල අම්ල කියලා වර්ග දෙකක් ප්‍රබල අම්ල සහ දුබල අම්ල කියලා වර්ග දෙකක් තිබ්බා හරි මම ඒ වෙලේ මම ඕක විස්තර කරද්දී කිව්වා ප්‍රබල කියන්නේ පූර්ණ ලෙස අයනීකරණයට ලක් වෙනවා කියන එක පූර්ණ ලෙස අයනීකරණයට ලක් වෙනවා කියන එක නොකිය කියන එකක් තමයි ප්‍රබල කියන්නේ
හරිද ප්‍රබල කියන්නේ පූර්ණයෙන් අයනීකරණ ළඟින්ද හරියටම දෙකට කැඩෙනවා සම්පූර්ණයෙන් දෙකට කැඩෙනවා දුබල කියන්නේ අර්ධ ලෙස අයනීකරණයෙන් ලක් වෙනවා භාගයට කැඩෙනවා හරි අර්ධ ලෙස අයනීකරණයට ලක් වෙනවා නම් අපි කියනවා දුබල කියලා මේ වචනේ තමයි මේක තියෙන්නේ ප්‍රබල කියන්නේ මෙහෙම දුබල කියන්නේ අම්ල කියන්නේ H+ H අයන ද්‍රාවණයක ලබා දෙනවා නම් දැන් කවුරු හරි යවුවොත් එහෙම ප්‍රබල අම්ලයක් කියන්නේ මොකක්ද කියලා අරම කවුරුනේ වෝ ප්‍රබල අම්ලයක් කියන්නේ මොකක්ද කියලා කොහොමද කියන්නේ ඈ ප්‍රබල අම්ලයක් කියන්නේ මොකක්ද කියලා ඔව් ඔව් කියන්නේ ඔව් කියන්නේ හරි කිව්වා ඔයාලද කිව්වේ හරි ප්‍රබල අම්ලයක් කියන්නේ පූර්ණ ලෙස අයනීකරණය ලක් වී ද්‍රාවණයෙන් එච්චයන් ලබා දේ නම් ප්‍රබල අම්ල පැහැදිලිද කියන එක තේරගන්න දුබල අම්ලයක් කියන්නේ මේ අම්ල කතාව පටන් ගමු මෙතන දුබල අම්ලයක් කියන්නේ අර්ධ ලෙස අයනීකරණය ලක් වී ද්‍රාවණයෙන් එච්චයන් ලබා දෙනවා පැහැදිලිද දැන් මේක භෂ්ම කතාවට ගත්තොත් භෂ්මත් ආයි බෙදෙනවා මේ ප්‍රබල බලට දුබල භෂ්ම කියලා. එතකොට භෂ්ම වල ආයි ප්‍රබල කියන්නේ මොකද්ද? පූර්ණ ලෙස අයනීකරණය ලක් වී හැබැයි භෂ්ම කියන්නේ මොකද්ද? අම්ල වගේ මේ භෂ්ම කියන්නේ පුතේ OH අයන. හයිඩ්‍රොක්සිල් අයන. අපි කියනවා හයිඩ්‍රොක්සිල් කියලා. හයිඩ්‍රොක්සිල් අයන ද්‍රාවණයෙන් ලබා දෙනවා නම්. මේ ප්‍රබල භෂ්ම කියන්නේ පූර්ණ ලෙස අයනීකරණය ලක් වී හයිඩ්‍රොක්සිල් අයන ද්‍රාවණයෙන් ලබා දෙනවා ප්‍රබල භෂ්ම. අර්ධ ලෙස අයනීකරණය ලක් වී හයිඩ්‍රොක්සිල් අයන ද්‍රාවණය ලබා දෙනවා නම් දුබල භෂ්ම. පැහැදිලිද දැන්? ප්‍රබල අම්ල ප්‍රබල භෂ්ම දුබල භෂ්ම දැන් පැහැදිලි කරන්න පුළුවන්ද? ඒක පුළුවන් වෙනව නෑ. හරිද? ප්‍රබල කියන වචනේ පූර්ණ ලෙස කියන මතක තියා ගන්න. දුබල කියන වචනේ අර්ධ ලෙස කියන මතක තියා ගන්න. අම්ල කියන්නේ එච් අයන ද්‍රාවණය ලබා දෙනවා කියන මතක තියා ගන්න. ප්‍රශ්න කියන්නේ ඔය එච් අයන ද්‍රාවණය ලබා දෙනවා කියන එක. ඔය කැටලොග් එකකින් ඔය හතරම හදාගත්තේ. පැහැදිලිද? ඕනනම් අම්ල භෂ්ම පාඩම අරන් බලන්න. ඕකේ සම්පූර්ණ දින ඔච්චර. ඔච්චරයි දින. දැන් අම්ල භෂ්ම පාඩම බෙල්ල ගත්තත් 11 වසර තියෙන්නේ. ඉතින් ඔච්චරයි මා දැන් පළවෙනි පොතේ තියෙන්නේ. එතකොට මෙතන දීලා තියෙන මේ බලන්න ප්‍රබල අම්ල මොනවද කියලා දැන්. හරි. එක්තරා සහ සංවිජ සංයෝගයක්. ආ අපිට අම්ල භෂ්ම කතාවක් කියලාත් නැහැ. NH4OH NH4OH කියන කලහ ඇමෝනියම් NH4OH ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්. මේක ඇවිල්ලා දුබල භෂ්මයක්. ඒ OH අයනෙන් ලබා දෙන්නේ මේක ඇවිල්ලා දුබල භෂ්මයක් හරි මේක ඇවිල්ලා දුබල භෂ්මයක් මේක උදාහරණ විදිහට ඔයගොල්ලන්ගේ අම්ල භෂ්ම පාඩමේ තියෙනවා හරි මම අම්ල භෂ්ම පාඩම බලන දේ ඉඳ හිතන්න එපා දැන් කියන ටික අහගන්න ඊට පස්සේ HCl HCl කියන්නේ මොකක්ද එහෙනම් ප්‍රබල අම්ලයක් නේ එහෙනම් ඔය කතාව එතන ගැලපෙනව නේ HCl වල ගැලපෙනව නේ ප්‍රබල අම්ල කතාව හරි HCl හරි එනං ඒක තමයි ගොඩක් කරලා උත්තරේ. ඊළඟ එක CuSO4 copper sulfate. Copper sulfate කියන්නේ ලවණයක් නේද? CuSO4 copper sulfate කියන්නේ ලවණයක් නැත්නම් අයනික සංයෝගයක්. හරිද? අයනික සංයෝගයක්. අර බහු පරමාණුක අයන මණ්ඩලින් ඇවිච්ච අයනික සංයෝගයක්. අද ඒක කතා කරන්නේ. කතා කරන්නේ. අනේ. බංගම පාඩුව කරන්නේ. නේද? ඊට පස්සේ H2CO3 කියන්නේ මොනවද? ඈ? H2CO3 කියන්නේ මොනවද? මේ මොනවද? මේක හැදෙන්නේ කොහොමද? මේකනේ කාබනික අම්ලය කියන්නේ. කාබනික අම්ලය. මේක දැකලා තියෙනවද? ඈ? කාබනික අම්ලය දන්නවද? දැකලා තියෙනවද? රහ බලලා තියෙනවද? ඇලම. ඈ? නැන්ද කාබනික අම්ලය කියන්නේ මෙන්න මේක මේ දැන්වත් දන්නවද කියලා බලන්න මොනවා මේ මොනවාද ජලය මේ මොනවාද කාබන් ඩයොක්සයිඩ් වතුර කාබන් ඩයොක්සයිඩ් දීපනම් හැදෙන්නේ මොනවාද ඈ මොකද නෑ සෝඩා දුර හරි
සෝඩා වතුර තමයි මේ දී සෝඩා බොන්නේ ස්ප්‍රයිට් අනම්ම නම් කිව්වා ඉතල බොන්නේ මේවා ඔය හෙලෙව්වාම යන ගෑස් එක කාබන් ඩයොක්සයිඩ් හරිද ඇඹුල් ගතියක් දැනෙන්නේ හැම බීමේම ඇඹුල් ගතියක් තියෙනවා නේද පොඩි ඒ ඇඹුල් ගතිය දින්නේ මේක ඇසිඩ් එකක් තියෙනවා මේක අම්ලයක් මේක ප්‍රබල අම්ලයක් නෙමෙයි මේක මොන අම්ලයක්ද දුබල අම්ලයක් නැත්තම් බොන්න බෑ බඩේ බලන්න දා මොන ප්‍රබල අම්ලයක් හරිද දුබල අම්ලයක් ප්‍රබල අම්ල කන්න යනවා අය විලාගිරි කියන්නේ එතකොට මොකද්ද ඔව් ඇඹුල් ගතිය දැනෙන ගොඩක් දේවල් තක්කල් ඔක්සලික් අම්ලය ඔක්සලික් ඇසිඩ් එක හරි දෙහි සිට්‍රික් අම්ලය සිට්‍රස් සිට්‍රික් අම්ලය සෙවල ගතියට දැනෙන ඒවා දල්ලා කරපහ ඇඹුල් ඈ සෙවලයි නේද කට වාෂ්මික ගන්න හරි කෙල වාෂ්මික ගන්න හරි ඒ කියන්නේ කෙල ගාලා අරවා බෂ්ම වලින් තමයි කකේ වලවන්නේ ඇයි බෂ්ම වලින් කාදනය වෙනවා හාරගෙන යනවා හාරගෙන ඊර දෙකම හාරගෙන ඊර අල්ලගෙන ඉන්නේ බෂ්ම වලින් කරන්නේ ගම් ඇඹුල්ද නෑ ගම් සෙවලයි නෑ තේනවා සබන් සබන් වලින් ගුණ ගලවන එහෙනම් සබන් සෙවලයි පැහැදිලි නේද සෙවල දේවල් බෂ්ම හරිද ඇඹුල් දේවල් අම්ද හරි එයා දැන් ඉන්නේ හරි එතකොට අපි ගෙමි ප්‍රශ්න එක හරි එතකොට දුබලයවම තියෙනවා තුනක් නේද දුබලයව දෙකක් තියෙනවා මොකද ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්යි බයිකාබනේට් නෑ කාබනික අම්ලයයි ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්යි කාබනික අම්ලයයි කොපර් සල්ෆේට් කියන්නේ නිකන් කොහොමද ලවණයක් එහෙනම් HCl තමයි ප්‍රබල අම්ලය ඒකට උත්තරේ මොකද උත්තරේ උත්තරේ දෙක ඈ HCl පූර්ණ ලෙස කිව්ව ගමන් අනිවාර්යෙන් ප්‍රබල අම්ලයක් හරි බාෂ්මයක් හරි වෙන්න ඕනේ පිළිතුර දෙක HCl ලියා ගන්න ඕනේ ඔදීනවා 15 වෙනි ප්‍රශ්නේ බලන්න 11 වෙනි කට්ටියත් ඉගෙන ගන්නේ නැති එකක් අහගන්න එකින්ද ඔවා හොඳට ඔළුවට දාගන්න පුළුවන් දෙපාරක් යමු කියලා වැඩි වෙන්නේ නැහැ හරි හරි අහගන්න හරි කැගිලි පෙරුව ඇති නැහැ වැඩිපුර අන්තිනා වුණා වැඩිපුර අන්තිනා හරි එන අදින ඉන්නවා හරි හරි මොකද මේ අතල උදාහරණයක් හම්බවන්න मिनी बाहिरा सर्ग ग्रंथि
तब केट ग्रंथी एरियर सारे ने आहार जीन पादे दिया था ना ही आहार जीन पादे दिया आंधी मरे व्यूर्ते ने बुधवार के एरियर ने बुधवार के एरियर व्यूर्ते ना क्या ने एक बार ही रहता है व्यूर्ते आदि ये ना केट ग्रंथी क्या ने बार ही ना सारा ग्रंथी तब तब अवलर ना क्या ने बुधवार को नहीं अभी कहना क्या है? सावन आती? हाँ? बाढ़ ऐसे लेती है ना कि एक ग्रांति दाल मत आमाशी आमाशी ग्रांति हर चुद्रांते ग्रांति हर इधर से अग्न्यासी ग्रांति अग्न्यासी ऐ अग्न्यासी ख़राब है निगुत्तरण के लिए मत आहार जीन बदल दे आहार जीन बदल दे आहार जीन में मार गया पीता नहीं हाँ एडी का हरी ये तो बड़ा दाढ़ी ग्रांति ये उपको मिली है नहीं ऐतुला ना चला देगी तुम्हारा ऐतुला क्या कोई डर एलियन ने ऐतुला ऐतुला डर एक कोई डर ऐतुला डर क्या ने ले वाले डर रुद्र रहे डर हरी अंतरासार ग्रांति सियाल तो ना चला देगी करने नहीं कोई डर रुद्र रहे डर चला देगी करने आता मेरा माया अभी होम होने की है पहली डर हरी ग्रोथ होम होने का वार्ता को होम होने है නිකුත්ෙන කොට තමයි මොළෙන් ලේවල වලට තමයි නිකුත් වෙන්නේ. හරි මෙතන දෙනවා පිටියුටරිය, හයිපොතලමස් එහෙම දිනනවා ග්‍රන්ථි. ඒ ග්‍රන්ථි වලින් ලේවල වලට තමයි හෝමෝන එක නිකුත් කරන්නේ. නිකුත් කරාට පස්සේ ලේ දිගේ ඇඟ හැමතැනම යනවා. ඒක හින්දා ඇඟ එක කැලලක් විතර ලොකු වෙන්නේ නැහැ. ඇඟ හැම කැලලම සමාන ලොකුයි. පැහැදිලිද? ඇයි ලේවලින් යන්නේ? පැහැදිලිද කියන්නේ? එතකොට ඊට පස්සේ ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් ටෙස්ටොස්ටෙරෝන් වගේ ලිංග හෝමෝන් හරි බිරිමියාගේ නම් ටෙස්ටොස්ටෙරෝන් ගෑනුවාගේ නම් ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් ඒවා ගෑනුවාගේ නම් ඩිම්බ කෝෂවලින් නිකුත් වෙනවා බිරිමියාගේ නම් පුරුෂණ කෝෂවලින් නිකුත් වෙනවා හරිද එහෙම නිකුත් වුණාට පස්සේ තමයි බිරිමියා රැවුලල විලා ඒ අර වැඩි විදියටපත් වෙන විදිය පේන්නේ ගෑනුවාගේ ස්තන ග්‍රන්ථිය ඇවිල්ලා ඒගොල්ලෝ වැඩි විදියටපත් වෙන හැටි පේන්නේ එහෙම වෙන්නේ ශරීරයේ හැමදැනම එක විදිහට. එක පැත්තට ලුකේ ලංකත පුළුවන් නේ. ඒ කියන්නේ මුළු ලේබලින් ළමයි ශරීරයේ හැමතැනම යනවා කියන එක මම මේ කියන්නේ. තේරෙනවා කියන්නේ? පැහැදිලිද? එහෙනම් රුධිරයට යනවා නම් ලේබලින් හැමතැනම යනවා. එහෙනම් හෝමෝන යන්නේ රුධිරයට. රුධිරේ හරහා ශරීරයේ පුරා මේ හැම එකම රුධිරයට නිකුත් කරන හැම එකම අපි කියනවා අන්තරාසර්ග ග්‍රන්ථි කියලා. ඒක තමයි තේරුම් ගන්න ඕන දෙයක්. පැහැදිලිද? මොනවද අපිට තියෙන අන්තරාසර්ග ග්‍රන්ථි? අපේ මොලේ තියෙන. මොලේ අන්තරාසර්ග ග්‍රන්ථිය නෙමෙයි. මොළේ යට තියෙන ළමයි මෙන්න මෙතන හයිපොතැලමස් කියලා එකක්. හරි? අපේ මෙන්න මෙතන තියෙන හයිපොතැලමස්. හයිපොතැලමස් කියලා එකක් තියෙනවා. හයිපොතැලමස් වල පොඩ්ඩක් යටින් එහෙම මෙල්ලි එල්ලි තියෙනවා පිටියුටරි කියලා. දිව මෙහෙම ගල බලන්න එපා. එහෙම දැනෙන්නේ නැහැ. එච්චර දිග නැහැ නේද? නැත්තම් බලන්න දිවට ළඟින් නේද? හරි. පිටියුටරි තියෙන තල්ල උඩ හරි තල්ලරත් උඩ නහයත් මේ ඇතුලේ අපිට මේ අත්දාල අල්ලන්න බෑ මොලේ මෙතන විවෘත වෙනවා නම් බයි කොහොමද ගත්තා අඳුවිලි කියන මොලේ වදිනවා එහෙම වෙන්නේ නැහැ හරිද ඒක වෙයිලා තියෙන්නේ නැත්නම් වතුර බෑන වතුර කිමුදුනාම යන තියෙන වතුර මොලේ ගියා මිසෙපි යනවා එච්චර ලේසියෙන් මේ එහෙම එකක් නැහැ හරිද මොලේ තියෙන්නේ අර වතුර බෑග් එකක් වගේ බෑග් එකක් ඇතුලේ තියෙන්නේ ඒ බෑග් එක ඇතුලේ තියෙන කොට තමයි මේ ග්‍රන්ථි මොකද්ද අනම ග්‍රන්ථි මොකද්ද thyroid ග්‍රන්ථි හරි thyroid ග්‍රන්ථි මොනවද නිකුත් කරන්නේ thyroid ග්‍රන්ථි නිකුත් කරනවා ළමයි thyroxin thyroxin අඩු නම් මොකද වෙන්නේ තව එකක් නිකුත් කරනවා calcitonin ඔතන උත්තරේ තියෙනවද calcitonin හරි thyroxin අඩු නම් මොකද වෙන්නේ ඈ thyroxin අඩු නම් වර්ධනය අඩු වෙනවා ක්‍රෙටින භාවය කියන්නේ කොට කුරු භාවය හැදෙන්නේ එතකොට. කොට වෙලා උපදින්නේ. එතකොට තයිරොක්සින් අඩු වෙලා ඕනි කාට තයිරොක්සින් ඇවිල්ලා නැහැ කොට වෙලා උපදින්නේ. ක්‍රෙටින භාවය කියලා කියන්නේ. පැහැදිලිද? ඊට පස්සේ කැල්සිටෝනින් කියන ළමයි ලේවල ශරීරයේ කැල්සියම් වැඩි වෙනකොට ඒ කැල්සියම් ටික අස්ථිවල තැන්පත් කරන ක්‍රියාවලිය කරන්නේ මේ කැල්සිටෝනින් කියන හෝමෝන එක. පැහැදිලිද? කැල්සිටෝනින් වලින් තමයි කරන්නේ ඇඟේ වැඩිපුර තියෙන කැල්සියම් අස්ථිවල තැන්පත් කරන්නේ. පැහැදිලිද? එහෙනම් තයිරොයිඩ් ග්‍රන්ථියෙන් තමයි කැල්සිටෝනින් නිකුත් වෙන්නේ. පැහැදිලිද? එතකොට කෙටිනතාවයේ ළමයි කැල්සිටෝනින් කියන්නේ අස්ථිවල දිගත් බලපානවා.
ඇඟේ වර්ධනය බලපානවා වගේම වර්ධනයට බලපානවා කියන්නේ අස්ථි වලත් අඩුවීමක් වෙන්න එපා. ඒ දෙක එකට යන්නේ ඉතින්. කොට වෙන්නේ අස්ථි කොට වෙන හින්දා. පැහැදිලි නේද? මම කියන තේරෙනවද? තේරුණා. හරි තයිරොයිඩ් ග්‍රන්ථි ඉඳලා මේ දෙකම නිකුත් කරන්න මේ දෙක එකිනෙකට සම්බන්ධයි කියලා කියන්නේ. තයිරොක්සින් අඩුනම් කෙටි වෙනවා, කොට වෙනවා, කොට වෙන අස්ථි වල අස්ථි වලට අවශ්‍ය කැල්සියම් අඩු වුණාම කොට වෙනවා. ඉතින් කැල්සියෝනින් වල ගියා වලින් හරියුනේ නැත්නම් ඒත් ඒ වැඩේ වෙනවා. ගලගන්නේ කියන්නේ අයඩින් ඕනතාවය නිසා අයඩින් ඕනේ මේවා නික හදන්න. මේවා සංගටක විදිහට අයඩින් තියෙනවා. අයඩින් මේවා සංගටක විදිහට තියෙනවා. ඒතර අයඩින් නැතුව මේවා හදන්න බෑනේ. එතකොට ග්‍රන්ථිය ලොකු වෙනවා. ග්‍රන්ථිය ලොකු වෙනවා වැඩිපුර නිෂ්පාදනය කරන්න. ඇයි අවශ්‍ය ප්‍රමාණයවත් නිපදව ගන්න බෑ තියෙන ග්‍රන්ථිය. ඊළඟ ග්‍රන්ථිය ලොකු වුණාම බෙල්ල ඉදිමෙනවා. එනියට ඉදිමුනොත් හොඳයි. ඇතුළට ඉදිමුනොත් පේන්නේ නැතුව හුස්ම ගන්න බඩ පවා ඔය මුලෙට ලියන්න ආහාර පවා ඉර වෙනු දුන්නා. හරිනේ ගලගන්නේ කියන්නේ. හරි ඒක තමයි අයිඩින් දාන්නේ මේක. හරි. ඊළඟේ මොකද්ද? කැල්සියෝනින් හරි. අනිත් එක මොකද්ද? ග්ලූකෝගන්. ග්ලූකෝගන් නිකුත් වෙන්නේ කොහොමද ළමයි? ඈ? ඔහොම ඔහොම පල්ලෙහාට එනකොට ආයි තියනවා ළමයි මෙන්න මෙතන අග්නයාසය. හරි? අග්නයාසය. අග්නයාසයේ තියෙනවා ලැංගෙන් දීපිකා කියලා සෛල වර්ගයක්. ලැංගර්හන් මේ පොත්වල තියෙන එක මම මේ කියන්නේ නැහැ. ඔයාලා ඉගෙන ගන්න තියෙන හැම එකම මේ ඉගෙන ගන්න කරුණු. ලැංගර්හන් දීපිකා කියලා සෛල වර්ගයක් තියෙනවා. ඒකේ තියෙනවා සෛල ආයි සෛල වර්ග දෙකක් ලැංගෙන් දීපිකා කියන මේ ප්‍රදේශයේ සෛල ප්‍රදේශයේ තියෙන ආයි වර්ග දෙකක් ඇල්ෆා සෛල සහ බීටා සෛල. හරි. ඇල්ෆා සෛල මේවට කියන ඇල්ෆා. මේ ඇල්ෆා කියන අකුර මේ බීටා කියන අකුර. මේ ඇල්ෆා සෛල තියෙන තැන තියෙනවා ළමයි මේක ගයන්න වගේ නේද නිකන් මේ මෙහෙම ලිව්වා නිකන් ගයන්න වගේ නේ ඇල්ෆා සෛල වලින් නිකුත් කරන්නේ ග්ලූකෝගන් හයිද මේක ඊයන්න වගේ නේ මේකේ නිකුත් කරන්නේ ඉන්සියුලින් හරිද බීටා සෛල වලින් නිකුත් කරන්නේ ඉන්සියුලින් ඇල්ෆා සෛල වලින් නිකුත් කරන්නේ ග්ලූකෝගන් ඉන්සියුලින් වලින් මොකද කරන්නේ ළමයි ඒක ඔකට දන්නවා මොකද කරන්නේ ඉන්සියුලින් ගන්න මොකටද ඈ ඉන්සියුලින් ගන්න මොකටද? ඈ? ගියන ගෑනේ. මොකටද ඉන්සියුලින් ගන්න දෙන්නේ? ඔව්. එන්න. හා. ඈ? ඉන්සියුලින් ගන්න මොකටද? ජොලියද? එන්න. අපිට අපාර දෙන්නේ මොකද? ග්ලූකෝගන් සහ ඉන්සියුලින්. ඉන්සියුලින් ගන්නේ දියවැඩියාවට නම්. අයියෝ. දියවැඩියාවට ඉන්සියුලින් ගන්න ලේවල ග්ලූකෝස් මට්ටම වැඩි වුණාම තමයි දියවැඩියාව කියන්නේ. සීනි වැඩි වුණාම නෙමෙයි ග්ලූකෝස් වැඩි වුණාම. සීනි ග්ලූකෝස් කියන්නේ දෙකක් ඈ. සීනි කියන්නේ සුක්‍රෝස්. නැගේ තියෙන ග්ලූකෝස් ප්‍රමාණය වැඩි වුණාම තමයි දිය සීනි කෑවහම සීනි කියන්නේ සුක්‍රෝස්. සුක්‍රෝස් කියන්නේ මොනවද? ඩයිසකරයිඩයක් බං. මොනෝසකරයිඩයක් නෙමෙයි. මොනෝසකරයිඩය තමයි ග්ලූකෝස් කියන්නේ. පැහැදිලිද? එතකොට මේ ග්ලූකෝස් ලෙවල් වැඩි වුණාම තමයි දියවැඩියාව කියන්නේ. දිය එතකොට ඉන්සියුලින් ගත්තාම වෙන්නේ ග්ලූකෝස් ග්ලයිකෝජන් කරලා අපේ ඇඟේ තැම්පත් කරන අක්මාරු. හරිද? ග්ලූකෝස් ග්ලූකෝස් ටික ලෙවල් දින ග්ලූකෝස් ටික ග්ලයිකෝජන් බවට පත් කරනවා. ග්ලයිකෝජන් කියන්නේ තෙල් එකක්. හරි? ග්ලූකෝස් වතුර දිය වෙනවනේ. ග්ලයිකෝජන් වතුර දිය වෙන්නේ නැහැ. හරිද? ග්ලූකෝස් වතුර දිය වෙනවා ග්ලයිකෝජන් වතුර දිය වෙන්නේ නැහැ. එතන ග්ලයිකෝජන් විදිහට තැම්පත් කරාම නැවතත් ලෙවල් එක දෙනවා ග්ලූකෝස් විදිහට නෑනේ. ඒක තෙල් එකක් කොහේන්නේ? තේන නේද? මේ ගබඩා කරලා තියාගත්තා ඒක. හරිද? ඒක ඉන්සියුලින් ඉන්සියුලින් වලින් තමයි මේ වැඩේ කරන්නේ. ඒකේ මතක තියාගන්න දියවැඩියා කට්ටිය ඉන්සියුලින් ගන්නවා කියලා. දියවැඩියා කට්ටිය ඉන්සියුලින් ගන්නේ ලෙවල් එකේ ග්ලූකෝස් මට්ටම අඩු කරලා. පැහැදිලිද? අනිත් එකෙන් මොකද කරන්නේ? ග්ලූකෝගන් වලින් කරන්නේ ළමයි. ඇඟේ ග්ලූකෝස් මට්ටම අඩු වුණොත් බැරි කියලා අක්කා. ඇඟේ ග්ලූකෝස් මට්ටම අඩු වුණොත් අතු කන්නේ නැතුව හරි ඕම ඔහේ හිටියොත් අපේ තැම්පත් කරපු ග්ලයිකෝජන් ටික නැවත ග්ලූකෝස් බවට පත් කරනවා. ඒක අනිත් පැත්ත. ඒක කරන්නේ ග්ලූකෝගන් පොඩ්ඩක් පැටලෙනවා. මම ඉස්සරහට කියන්නම් ඒක පැටලුනේ අරගෙන පාඩම් කරන විදිය. මොකද මෙතන ග්ලයිකෝජනුයි ග්ලූකෝගොනුයි ග්ලූකෝසුයි ඔය පැටලෙනවා. හරිද? හරිද? හරියට ඒක පාඩම් කර ගන්න ඕනේ නැත්නම් ඔලෝ කොලපන් එනවා. දැන්ට මතක තියාගන්න මෙන්න මේ කරුණු ටික ඊට පස්සේ තව දිනවා මෙන්න මෙතන ප්‍රජනක පද්ධතියේ නිකුත් කරන හෝමෝන් ටික ගෑනුවයි පිළිමයයි ඊට පස්සේ මෙන්න මෙතන දිනන අධිවෘක්ක ගන්තිය අපේ හරි වෘක්කේ වකුගඩුව දිනන වෘක්කේ උඩ දිනන අධිවෘක්ක ගන්තිය ඒක නිකුත් කරන හෝමෝන් ටික දිනන ඔය ටික තමයි අපිට ඉගෙන ගන්න තියෙන
හෝමෝන විදිහට තියෙනවා. හරි. ඔක කියනවා අන්තරාසර්ග පද්ධතිය යටතේ අර මානව දේහ ක්‍රියාවලී කොටසෙ. දැන් ඔයාලා ඉස්කෝලේ යන්නේ ඒක ඇල්ල. ඉස්කෝලේ උගන්වමින් යන්න ඕනේ ඒක ඇල්ල. හරි. ඉස්කෝලේ යන්නේ නැහැ නේද තමයි. හරි. එතකොට දැන් කියන්න පුළුවන් නේද? ග්ලූකෝගන් සාවේ කරන්නේ කවුද එනවා? අග්නයාසය කැල්සියෝනින් සාවේ කරන්නේ කවුද? තයිරොයිඩ්. හරි ඒ උත්තරේ මොකද්ද? අග්නයාසය තයිරොයිඩ් උත්තරේ එක නේද? උත්තරේ මට උත්තරේ විතරක් කියලා ඉන්න ගුණයි මේ වැඩක් නැහැ ළමයි. පැහැදිලිද? අපි මේක අවබෝධ කර ගන්න ඕනේ කරුණ ටිකක් තියෙනවා උත්තරේ මේ හොයා ගන්නවා වගේම ආයි ප්‍රශ්නයක් ඇහුවොත් මේ වගේ එකකින් ආයි උත්තර ලියන්න කොහොමද කියලා හොයා ගන්න ඕනේ දැනගෙන ඉන්න ඕනේ. ආයි මේක අහන්නේ නැහැ මේ තියෙන කැලේකින් වෙන එකක් අහන්න. එක ප්‍රශ්නෙක ඔය ටික ඔක්කොම උඩ දාගත්තාම ආයි ප්‍රශ්න අහන්න බෑ. अदालतना එතන කැඩිලාද මේක මෙහෙමයි ආ මෙතන ඉන්නවා මෙතන මේ ඔළුව බැල්ල දෙමු නියනවා කවුල මෙහෙම නම් මෙහෙම නියනවා බඩේ මෙහෙම නම් මෙහෙම නියනවා ඔව ලියන ඕනා ඒක උඩ හටන්න ඕන බලන්න උගන්වන්නේ ඉන්න බෑනේ හදිසි දාසිල් ප්‍රශ්නේ මොකද කියන්නේ පොටෑසියම් හා කැල්සියම් ලෙඩ් පොටෑසියම් කැල්සියම් හා ලෙඩ් යන එකෙන් ලෝහේ නිස්සාරණ කිරීම සඳහා යොදා ගන්න උචිතම ක්‍රමය පොටෑසියම් කැල්සියම් ලෙඩ් පොටෑසියම් කැල්සියම් ලෙඩ් අපි ලියනවා පොටෑසියම් සෝඩියම් කැල්සියම් මැග්නීසියම් ඇල්මිනියම් සින්ක් යකඩ ටින් ලෙඩ් හයිඩ්‍රජන් කොපර් මර්කරි රිදී හරි නේද हाइड्रोजन एक मेहमान होया नहीं रहा है इधर दें हितान ना कार्बन मोनोक्साइड वाली करण नहीं जाकर वाले ऑक्सीजन गलोल मार इस तरह बैंड नहीं गलोल आ जाकर बावड़ पास कर ला कार्बन डाइऑक्साइड पीड़े कर दें ऑक्सीजन की गलोल ऐसा कौन है जाकर तीन बेला माही දන්න තුන තත්වයේ කියලා ඔයගොල්ලෝ දන්නවනේ අර Fe2O3 හැදිච්ච හැටි දන්නවනේ Fe2O3 මෙතන තුන තුන තිබ්බා මෙතන දෙක තිබ්බා ඔය දෙක මාරු වෙලානේ අර Fe ධන 2යි නෑ Fe ධන 3යි ඔක්සිජන් ඍණ 2යි ඉන්නේ මේ දෙක මාරු වෙලානේ Fe2O3 ඇතුනේ මතකද අරම මතකද ඔය දෙක මාරු වෙලානේ Fe2O3 හැදුනේ Al2O3 වගේ තමයි හරිද මේ ආගි සමීතාවේ දෙක මෙතනට ආවා තුන මෙතනට ආවා මේ දෙක මෙහෙට ගියා මේ තුන මෙහෙට ගියා Fe2O3 බව නේද හරිද හරි එතකොට කියන්නේ Fe2O3 බව ගන්න එතකොට මේ Fe2O3 ගුව අපි දන්නවා මෙතන තියෙන F වල තියෙන මොකක්ද දන්න තුන නේද දන්න තුන තියෙන ඊට පස්සේ යකඩ බවට පත් වෙනකොට පුතේ මේක ධන දෙනද මොකුත් නැහැ මේක බිඳුවද හරිද අපි මෙන්න මේ අගේ කියන ඔක්සිකරණ අංකය කියලා. හරි ඔක්සිකරණ අංකය කියලා කියනවා එයාට තියෙන සංවිධාතාවය හරි. එයා දැන් නිදස් තත් ඉන්නවා බිඳුවයි කියලා ගන්න එක හරි අපි කියනවා ඔක්සිකරණ අංකය කියලා. දැන් මේ අංකෙට මොකද වෙලා තියෙන්නේ? අඩු වෙලාද වැඩි වෙලාද? අඩු වෙලා නේද? අඩු වෙනවා නම් අපි කියනවා ඔක්සිහරණය කියලා. හරිද? අඩු වෙනවා නම් අපි කියනවා ඔක්සිහරණය කියලා. හරිද? එතකොට මෙන්න මේ වැඩේ කරපු එක කියලා අපි කියනවා කවුරුගේද ඔක්සි කාරකේද හරකේද
ඒකට මොකද කියන්නේ එයා මොකද උනේ නම එයාගේ එයාගේ එයාට මොකද උනේ එයා ඔක්සිජන් එකතු කරගත්ත නේද එයා ඔක්සිජන් එකතු කරගත්ත නේද ඈ මෙයාට අඩු වුණාට මෙයා ඔක්සිජන් කැලලක් එකතු කරගත්තානේ එහෙනම් එයා ඔක්සිජන් කාරකය හරිද ඒකින්ද හොඳට මතක තියාගන්න ප්‍රශ්නයක් ඇහුවොත් ඔක්සි කාරකයක් මෙතනට මෙහෙම කියන්න පුළුවන් ඔක්සි කාරකයක් භාවිත කරයි කියන්න පුළුවන් හරිද කාරකයක් භාවිත කරයි කියන්න පුළුවන් ඒක හරි එහෙම කිව්වොත් හරි හැබැයි මෙතන सिद्ध වෙන්නේ ඔක්සි හරණයක් කියන්න පුළුවන් එතකොට ඒකත් හරි මම කියන්නේ තේරෙනවද ප්‍රශ්නේ අහන්න පුළුවන් මේ විදිහටම හරි ඕවා තමයි බහුවර්ණ වල නන්නත්තරේ ප්‍රශ්න ඈ ඔක්සි හරණය වෙනවා නම් පුතේ ඔක්සි හරණය වෙන්නේ යකඩ ඒක අවුලක් නැහැ හරි යකඩ ඔක්සි හරණය කරන්න අනිත් එක්ක නම් ඔක්සි හරණයෙන් ලක් වෙනවා අපි කියන්නේ විරුද්ධ දෙක ඔක්සි හරණය ඔක්සි කරණය කියන්නේ විරුද්ධ දෙක අන්න එයාට අපි කියන ඔක්සි කාරකය කියලා පැහැදිලිද හැබැයි ඔක්සි කාරකය යෙදුවාම ඉන්නේ මෙයාට ඔක්සි හරණය වෙන්නේ තේරෙනවද කියන්නේ හරි එහෙනම් ඒ වචන දෙකම මේ විදිහට යොදන්න පුළුවන් ඔක්සි කාරකයක් විදියට භාවිතා ඔක්සි කාරකයක් භාවිතා කරලා මේක නිස්සාරණය කරන්න පුළුවන් නැත්නම් ඔක්සි හරණයෙන් ලක් කරලා පුළුවන් මෙතන අහලා දින මොකද ඔක්සි හරණය නේද හරි ඔතන උත්තරේ කියද යකඩ ලෙඩ් නම් ඔක්සි හරණය පොටෑසියම් කැල්සියම් නම් විදුලි විච්ඡේදනය එන විදුලි විච්ඡේදනය ඔක්සි එන උත්තරේ හතර හරි පිළිතුර හතර කරිනේ හරි ඒ කියවෙන ප්‍රශ්නේ තමයි 16 ඒක බලන්න ඕනේ ඔතන ලියාගන්න අක්ක वचन हाथी ඊළඟ වස්තුවේ මම මේ පාඩමේ කිරසටන් 180ක් කවර් කරමු. මොකද x නම් උපාංගයක් භාවිතයෙන් මල්පෝදියක ප්‍රතිබිම්බයක් තිරස් බිමක a ලක්ෂයෙන් සිට නැගෙනහිරින් b ලක්ෂයේද උතුරින් c ලක්ෂයේද පිහිටයි. අයියෝ පරභූමියක කතා. a ලක්ෂයෙන් නැගෙනහිරින් b ලක්ෂය. a ලක්ෂයෙන් නැගෙනහිරින් b ලක්ෂයේ උතුරින් c ලක්ෂයේ පිහිටනවා. भूमि तरह ही रही भूमिया ए बी बी सी सरलरेखीय मार्गो से ए सीधा सीधा गमन कर दे ए बी तुनाई को बी सी हाथ रही ओवर डाल रहे हैं मैं क्यों उतरेंगे ना उतरेंगे दानों ने फायदे के संबंध में तुना कर पाओ हाँ आई तुना कर पाओ दानों ने मैं और बोल හරණේ වර්ගයේ සමාන ඉතුරු පාද වල වර්ග වල එකතු ඔයගොල්ලෝ කරලා ඔයගොල්ලන් ප්‍රැක්ටිස් එක දීනවා නම් මෙතන තුන හතර ආවා මෙතන පහයි කියලා. තුන හතර පහ කියන අතන හතර පහ තිබ්බොත් අතන හය දාන්න නැහැ හොඳේ හදලා බලන්න. එහෙම ඉන්නේ නැහැ. තුන හතර පහ කියන්නේ අර එහෙම සම්බන්ධයක් එන එකක් ඒක. ඒක කරලා කරලා ප්‍රැක්ටිස් එක දෙන්න මෙහෙම හතර තවය වගේ දිරු තුනක් දිනවා. හරි. එතකොට භූමියගේ විස්ථාපනය කියන්නේ ආරම්භක ලක්ෂයත් අවසන් ලක්ෂයත් අතර තියෙන කෙටි හදුර. කෙටිම එක තමයි වෙනස තමයි ඒක තමයි මීටර 5යි උත්තරේ කියද 2 උත්තරේ 2 10 පස් පාඩම තමයි දෙවෙනි පාඩම 10 වසරේ දෙවෙනි පාඩම සංවේගී චලිතය एक लोग दिया नहीं नहीं करो दहाड़ बाला ना दहाड़ ही दिए ना खाचे प्रश्न है अपने हरी मित्र दिन खाचे हरी माँ को हमने मित्र खाचे तीनों गिर गया ना मैं हैं मेहमान मालपोच्चे तीनों
මල් පෝච්චියක් තියෙනවා. හරිද? මල් පෝච්චිය මෙහා පැත්තේ මොකක් හරි දියර මෙන්න මෙතන තිරයක් තියෙනවලු තිරේට වැටලා තියෙනවලු ප්‍රතිබිම්බය. හරි? තිරේට ප්‍රතිබිම්බය වැටලා තියෙන උඩ යන මාරු වෙලා. පෝච්චිය මෙහෙම තියෙනවා. හරිද? උඩයට මාරු වෙලා හරි මොකක් හරි හරි මේ පැත්තෙන් එන කිරණය මේ පැත්තට වැටෙන්න නම් මේක හරහා ආලෝකය ගමන් කරන්න ඕනේ නැද්ද ඕනේනේ දර්පණයක ආලෝකය ගමන් කරනවද හරහා දර්පණයක හරහා ආලෝකය ගමන් කරන්නේ දර්පණය වෙන්නේ පරාවර්තන වෙන්නේ කියලා එදිරියම අනිත් පැත්ත කාචයක තමයි ළමයි එන ආලෝකය න අනිත් පැත්තට යන්නේ වර්ධනය කරලා ලක් වෙලා හරි මොස්තා කියලා යන්නේ කාචයක හරි එන ඉස්සර දැනගන්න ඕනේ මේක තල දර්පණයක් හරි වක්‍ර දර්පණයක් හරි මොකක්ද දර්පණය නෙමෙයි මේක කාචයක් කියලා. ඒක බලන්න. කාචයක් කියලා උත්තර දෙකයි ඇත්තේ. තුනක් නෑ දෙකයිදී. හරි. හා ඒතර එකයි දෙකයි නෙමෙයි කියලා 100 100ක් ෂුවර්. ඒ කියන්නේ සම්භාවිතාවයේ උත්තරේ 125ක් කියන එක අපි සම්භාවිතාවයේ 150ක් දක්වා අඩු කරගන්න වැඩි කරගන්න. හයි. මෙන්නම වැද දෙකක් අයින් කළාම අනිවාර්යෙන් මේ දෙක අතර තමයි දැන් දෝල්න්නේ. හරි අනිවාර්යෙන් මේ දෙක එකක් උත්තර. හරි 50 50 අවස්ථාව ගන්න. ආසියෝනියස් ගන්න බෑ. ආවුණත් ඉවරයි හරි. ඊට පස්සේ අවතර කාචයක්ද උත්තර කාචයක්ද කියලා අහනවා. හරි. දැන් ඕගොල්ලෝ දන්නවා ළමයි මෙතනට අවතර කාචයක් දැම්මොත්. හරි. අවතර කාචයක් දැම්මොත්. හරි. හොඳට අහගන්න මම කියන එක ඈ. අවතර කාචයක් දැම්මොත් සිද්ධ වෙන දේ හරි සිද්ධ වෙන්නේ මොකද්ද ඕගොල්ලන්ට තියෙන අවතර කාච වල එකම එක කිරණ සටහනක් අවතර කාච වල එකම එක කිරණ සටහනක් එක කිරණ සටහනක් තියෙනවා මොකක්ද කිරණ සටහන ඒක ගන්නව නේද අවතර කාච වල තියෙන කිරණ සටහන මොකක්ද නෑ කොහොමද අඳින්නේ අවතර කාචේ තියෙනවා මෙන්න මේ විගක් ගන්නවා ඉර ගාලා F ලකුණු කරනවා 2F ලකුණු කරනවා මෙතනත් F ලකුණු කරනවා මෙතනත් 2F මේ පැත්තේ 2F ලකුණු කරනවා හරි ඊට පස්සේ වස්තුවක් තියෙනවා වස්තුවෙන් ආලෝකය එනවා ඇවිල්ලා මොකද වෙන්නේ ඇවිල්ලා මේකේ වදිනවා වැදිලා කොහෙද යන්නේ යන්නේ මෙන්න මෙහි හැබැයි එන එනවා වගේ දෙන්නේ කොහේ ඉන්නද සමාන්තර එනවා නම් අපිට පේනවා මෙන්න මෙතන ඉඳන් එනවා වාගේ යන්නේ මෙහෙ මෙතනින් එනවා වාගේ පේනවා හරිද ඊට ඊළඟ කිරණේ ගන්නවා නම් මෙන්න මෙතන එවවා මේ දෙක කැපෙන තැන මෙන්න මෙතන තමයි ප්‍රතිබිම්බය ඇති හරිද මෙන්න මේ කිරණ සටහන විතරයි ඕගොල්ලන්ට තියෙන්නේ අවතල කාච වලට ඉගෙන ගන්න ඕගොල්ලෝ මේක ඇඳලා බලන්න ළමයි හරි මේක ඇඳලා බලන්න ඕන දැනකට කොහෙට ඇඳද්ද ඕගොල්ලෝ මේ වස්තුව? ඔය වස්තුව කොහේ ඇඳද්ද? ඕගොල්ලන්ට හම්බෙන ප්‍රතිබිම්බය හම්බෙන්නේ මෙන්න මෙතනයි නැත්නම් අපි කියන ප්‍රකාශ කේන්ද්‍රයයි නාභිදුරයයි අතර. හරිද? ප්‍රකාශ කේන්ද්‍රයයි නාභිදුරයයි අතර. ඒකින් හින්දා ඔකට ළමයි ඇඳලා වැඩක් නැහැ කියන සටහන. ඒකින් තමයි ඒක කියන සටහනක් දීලා තියෙන්නේ. ඕගොල්ලෝ කියන සටහන අඳින්න තේරුම් ගන්න නැහැ. හරි ඇඳලා බලන්න ඇඳලා බලවහම තේරුම් ගන්න නැහැ කියන්නේ. හයි ඔන්න බලන්න. ඒ කියන්නේ මෙතන එකක් අඳිනවා. හරි දැන් තමයි අඳුරන්නේ. මෙතන එකක් අඳිනවා. මෙතන එකක් අඳිනවා. මෙතන එකක් අඳිනවා. වස්තුව ප්‍රකාශ කේන්ද්‍රය සහ නාභිය අතර නාභිය උඩ නාභි දුර සහ නාභි දුර වගේ දෙගුණයක් අතර නාභි දුර වගේ දෙගුණයක් උඩ. ඔය දැන් වල දියන පුළුවන් වස්තු මේ හැම එකේම සමාන්තර කිරණ අඳිනවා. සමාන්තරයි 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 සමාන්තරයි. ඒ හැම සමාන්තර කිරණයක්ම මෙතනින් යනවා වගේ තමයි වෙන්නේ. මෙතනින් යනවා වගේ තමයි පාදි ලොකු වෙනවා. මෙතනින් යනවා වගේ තමයි වෙන්නේ. මෙතනින් යනවා වගේ තමයි වෙන්නේ. හරි. වැඩි මොකද? වැඩි යද? මේක හරිද? මේක හරිද මේ කිරණේ තේරුම මොකද
සමාන්තර වෙන කිරණය නාභිය හරහා යනවා අනිත් පැත්තට ගියා නම් උත්තර පාදයක් නම් මේක වෙන්නේ නාභිය හරහා ආවා වගේ අපසරණය වෙනවා ඈත් වෙනවනේ මේක වෙන්නේ අවතර කාචේ ඈත් වෙනවා උත්තර කාචේ නරන්නේ පැහැදිලිද තේරුණාද එහෙනම් මේක ඈත් මේ කිරණය හා මේකට මේක අයිති වෙනවා ඊළඟට අනිත් කිරණය අඳින අනිත් කිරණය මොකද්ද මෙන්න මේ කිරණය මෙන්න මේ ප්‍රකාශ කේන්ද්‍රය හරහා යන කිරණය වස්තු උඩි ප්‍රකාශ කේන්ද්‍රය හරහා යන කිරණය මේක වස්තුනි ප්‍රකාශ කේන්ද්‍රය හරහා යන්නේ වස්තුනි ප්‍රකාශ කේන්ද්‍රය හරහා යන්නේ වස්තුනි ප්‍රකාශ කේන්ද්‍රය හරහා යන්නේ එහෙමයි දැන් මේ කොහෙන් කියද ඔයගලන් තේරෙනවද මේ ප්‍රතිබිම්බය කියලා දෙන්නේ මේ නේවා මේ තේරුණාද මං කියන එක පැහැදිලිද ඉතින් මේකට කිරණ සටහන් 50ක් කියනක තේරුමක් නැහැ ඒකින්ද ඕගලන් දීලා තියෙනවා එක කිරණ සටහන පැහැදිලිද? එහෙනම් ඕගොල්ලෝ දැනගන්න ඕනේ මේ වගේ ප්‍රශ්නයක් අහද්දී මේ වගේ මැද්දට මෙහෙම දාලා ප්‍රශ්නයක් අහද්දී කවදාක්වත් කාචයක් නම් අවතල කාචයක් නම් එන්නේ නැහැ ජීවිතේට. පැහැදිලිද කියන්නේ? ඒක 100%ක් තහවුරුයි. එක කිරණ සටහනයි තියෙන්නේ. ඒකෙන් තියෙන චූටි වෙලා පේනවා. ලොකු දෙයක් චූටි වෙලා පේනවා. ඒ පේන්නේ තියෙන පැත්තමයි. මේ වස්තුව තේ පැත්තේ ප්‍රතිබිම්බෙත් තේ පැත්තේ. දැන් මේකේ මෙමේ වස්තු මේ පැත්තේ තියෙන මේ පැත්තේ. පැහැදිලිද? එහෙනම් ඕගොල්ලන්ට අවතල කාචයේ කිරණ සටහන මෙහෙම දෙන්නේ නැහැ. හරිද? ප්‍රතිබිම්බය වස්තු මේ තිරයකට ගන්න බැහැ. මොකේද? අවතල කාචය. ඇයි? අවතල කාචය වස්තුව දිහා බැලුවම වස්තුව චූටි වෙලා පේන කාචය ඇතුලේ. මිසක් තිරයකට ගන්න බෑ. ඇයි? වස්තුව දින පැත්තේ නෙමෙයි. ප්‍රතිබිම්බයත් පැහැදිලි නේද? එහෙනම් ජීවිතේට මේ වගේ තිර දීලා දිනවා ලොයිට් අවතල කාචය නෑ. එහෙනම් උත්තරේ 100%ක් තහවුරුයි. මොකද්ද? උත්තර කාචය. ආයි අහන්න දෙයක් නෑ. පැහැදිලිද? ඕගොල්ලන් මේ වළමයි ඕගොල්ලෝ මේක ටෙස්ට් කරලා බලලා නෑ. පොතේ තියෙන එක කියන සරණනේ. ඕගොල්ලෝ ඉන්නේ තව කියන සරණ දිවිද්දි දීලා තියෙන එකයි කියලා. එහෙම නෙමෙයි. මේකට ඇඳලා වැඩක් නෑ. තේරෙනවද? උත්තර කාචය ඇත්තම වටිනවා. උත්තර කාචය තනින් තනට වෙනස් වෙනවා. හැබැයි මේකට ඇඳලා වැඩක් නැති නිසා මේක දීලා නෑ. හරිද? හරි. එහෙනම් උත්තරේ මොකද්ද? උත්තර කාචයක් කියන්නේ හතර උත්තරයක්. හරි? පිළිතුර හතර උත්තර කාචයක්. මන් නිකමට තමයි අපිට ඔය ඕගලන්ට ඉගෙන ගන්න තියෙන කිරණ සටහන් දෙක ඇදලා පෙන්නන්න. එච්චරයි තියෙන්නේ කිරණ සටහන් දෙකයි තියෙන්නේ පාඩම. ඉස්කෝල් කළාද ඒ පාඩම? ප්‍රකාශ විද්‍යාව? තාම කළේ නැද්ද? මොකක්ද වෙන පාඩම? ඉස්කෝල් ගියද? ගොඩක් කෙනෙක් ඉස්කෝලේ යන්නේ නැහැ. ඒ දවස්දී. ඔන්න බලන්න. මේක ඇඳලා තියාගන්න නැහැ. මේක මතක තියාගන්න ඕන. කලින්ම මම දෙනවා මේක. හරි? කලින්ම කිරණ සටහන් දෙනවා. මේක මතක තියාගන්න. පස්සේ මම මරුකුත් කියන්නේ කොහොමද? ඔන්න ළමයි අපිට ඉගෙන ගන්න තියෙන ප්‍රධාන කිරණ සටහන් දෙකයි තියෙන එකක්. උත්තර උත්තර මොකක්ද කියලා හිතුවේ උත්තර කාචයක් දර්පණයක් ඈ උත්තර කාචය ගැන ඉගෙන ගන්න තියෙනවා අවතල දර්පණය ගැන ඉගෙන ගන්න තියෙනවා ඔච්චර තමයි කියන්නේ ඔච්චරයි කියන ඔය පාඩමේ හරිද උත්තර කාචය ගැන ඉගෙන ගන්න තියෙනවා අවතල දර්පණය ගැන ඉගෙන ගන්න තියෙනවා හරිද ප්‍රශ්න දෙකයි තව හරි එතකොට මේ දෙකේ කිරණ සටහන් විතරයි ළමයි අපිට අඳින්න තියෙන්නේ මුළු පාඩමම ඔච්චරයි අවතල කාචයේ කිරණ සටහන් තියෙනවා හරි දාගන්න අවතල කාචයේ කිරණ සටහන් තියෙනවා අර අරක විතරක් මම දැන් ඇඳින්නේ ටෝකයක් එක මේක පැහැදිලිද උත්තර දර්පණයේ කිරණ සටහන් තියෙනවා එක මේක නෑ නෑ උත්තර දර්පණයේ අවතර දර්පණේ මේ තියෙන්නේ මේකේ ගොඩක් තියෙනවා උත්තර දර්පණේ එකයි තියෙන්නේ පැහැදිලිද උත්තර කාචයේ ගොඩක් තියෙනවා අවතර කාචයේ එකයි තියෙන්නේ පැහැදිලිද කියන්නේ හරි
උත්තර දර්පණය මොකක්ද දන්නවද තියෙන්නේ උත්තර දර්පණය සයික් කණ්ණාඩි කේසෙ සයික් කණ්ණාඩියෙන් බැලුවාම අර හෙන ප්‍රදේශය චූටි වෙලා තියෙන්නේ ඒ වගේම සිද්ධියක් තමයි අර දැන් අපි කතා කරලා අවතල කාචි අවතල කාචි බැලුවාම ලොකු ප්‍රදේශය චූටි වෙලා කාචි අස්සෙන් පේනවා පැහැදිලිද උත්තර දර්පණය වෙන්නේ සයික් කණ්ණාඩිය වෙන්නේ ලොකු ප්‍රදේශය චූටි වෙලා සයික් කණ්ණාඩිය අස්සෙන් පේනවා දෙකම අතාත්තිකයි වස්තු වල උඩ උඩුගුරු පැහැදිලිද එකම විදිහට හැසිරෙන්නේ හරි මම දැන් මේ දෙක සම්බන්ධ කරලා පෙන්නන්නම් මේ දෙකත් එකම විදිහට හැසිරෙන්නේ හරි මේක එක සමානදේ එකට අරන් අඳින්න ඕනේ ඒක ලේසි හරි ඔන්න බලන්න මම මේක අඳිනවා F සහ P අතර F උඩ F සහ P අතර F උඩ F සහ 2F අතර 2F උඩ 2F පැහැදිලි පහක් තියෙනවනේ 1 2 3 4 5 3 සතරන් පහක් හරි මේකෙත් මම පහක් අඳිනවා 1 2 3 4 5 හරි මේ ගින සරණ පහේම කාචයේ තියෙන දේ ලබා ගන්නවා කාචයේ තියෙන දේ මෙතන දර්පණයේ තියෙන දේ ලබා ගන්නවා හරි ඊට පස්සේ මෙතන F තියෙන දේ ලබා ගන්නවා හරි 2F තියෙන දේ ලබා ගන්නවා F තියෙන දේ ලබා ගන්නවා 2F තියෙන දේ ලබා ගන්නවා මෙතන තියෙනවා මේක නම් දෙපැත්තක් ඕනේ නැහැ එක පැත්ත ලබා ගන්නවා තමයි ඇති කමන්නේ හරි ඕම ඉස්සර ලකුණු කරගන්න දැන් බලන්න අපි මේක උත්තර කාචය අඳින්නේ මේ උත්තර කාචය හරි වස්තුව තියන්නේ කොහෙද ප්‍රකාශ කේන්ද්‍රය සහ F අතර මේ දෙ දෙකයි එක මේ ප්‍රකාශ කේන්ද්‍රය මේ F මේ දෙකයි එක එතන O කියලා දාන සමානතාවය සමාන P කියලා දාන අපි O කියලා දාමු ඔබලේ අච්ච පොතේ මේ බිංදු වල දෙකක දෙකක් තියෙනවා එක කොහොමද අන්තිම තියෙන්නේ හරි එහෙම තමයි ඉතින් ඒක දැන් මම ඩවුන්ලෝඩ් කරලා දැම්මා එහෙම වෙනවා තමයි හදලා දැම්මා එහෙම වෙන්නේ හරි පොඩි ලබු කරගන්න ඉස්සෙල් ඊට පස්සේ වස්තුව තියෙනවා මෙතනින් 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 පැහැදිලිද තේරුණාද වස්තුව තියෙනවා මෙතනින් මෙතනින් කියන්නේ P O සහ F අතර වස්තුව තියෙනවා F 2 උඩින් වස්තුව තියෙනවා F සහ 2F අතර වස්තුව තියෙනවා 2F 2 උඩින් වස්තුව තියෙනවා 2F පැහැදිලි පැහැදිලිද ඊට පස්සේ කිරණ සටහනක් හදිනවා එකක් එක කිරණ සටහනක් හදිනවා මොකද්ද මෙන්න මේක සමාන්තරව පැමිණෙන ආලෝක කිරණය 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 නාභිය හරහා ගමන් කරයි සමාන්තරව පැමිණෙන ආලෝක කිරණය නාභිය හරහා ගමන් කරයි සමාන්තරව පැමිණෙන ආලෝක කිරණය නාභිය හරහා ගමන් කරයි සමාන්තරව පැමිණෙන ආලෝක කිරණය ළමයි සරලේකාවක් අඳින්න සරලේකාව කියන්නේ මොකක්ද කියන්නේ ඉතින් ඈ කවුරුහරි එක්කෙනෙක් කියනවා සරලේකාව කියන්නේ මොකක්ද කියලා කියන්න පුළුවන් මූර්තය කියන්නේ මොකක්ද සරලේකාව කියන්නේ මොකක්ද
लक्ष पटाधीन पते लक्ष्यक्रांति पते मूर्ते लक्ष देहक्रांति पते सरखा लक्ष तुणक्रांति पते त्रिकोण लक्ष हांति पते चतुराश्रे लक्ष पाक पंचाश्रे दीन लक्ष अनाथ आई वस्तु मुद्रे आलोक वस्तु मुद्रे मित्र वस्तु मुद्रे मित्र ओम किरण अन्न किरण दिखा किरण आनंद प्रमाण क्या आदो दर्पण पास उत्तर आज तेरु दूरवार सामान අඩි වල තීදී බලන්න එහෙම මේක කරලා ඔයි කියන එක නිකන් වෙනවා. ඔකරන එකම හොදට තේරෙන්නේ. හරි. මම කොහෙද තාලන්නේ? ආ. මොකද තාලන්නේ? සම්නත දේනා මුදාන. अंतिम प्रश्न देख ये ना दिख रहा है दाहना में तरंग के संबंध में पाद दिया थी कुमार प्रकाश है सात्य वेद की रहा ओ तरंग हाँ तरंग के संबंध में पाद दिया थी कुमार प्रकाश है सात्य वेद दाहना संपीड़न हाँ विरणन सहित है तीर्य तरंग से विचार ने भी हरे संपीड़न सहा विरणन सहित है संपीड़न सहा विरलन सहित मनोज विचार ने हो गया नहीं हाँ तीर्य तरंग वैरदी नहीं है संपीड़न सहा विरणन सहित है विचार ने मनोज अन्नायाम तरंग एक नाम तरंग पाठ करता हम तरंग पाठ प्रधान को देखा एक
यांत्रिक तरंग अनित विद्युत तरंग विद्युत चुंबक तरंग विद्युत विद्युत तरंग यांत्रिक तरंग विद्युत चुंबक तरंग यांत्रिक तरंग कोटा देखा यहाँ अन्वयन तरंग तीरे तरंग विद्युत चुंबक तरंग के अंदर आलोक गामा किरण एक्स किरण शुद्ध तरंग पारजंबुल किरण नील मुकद रामदेवी कारण मुकद रामदेवी कारण बोला नहीं नहीं पिंडा की ओको मेग आलोक तरंग हर ये ओको मेग हर इधर इधर बात से यांत्रिक तरंग वाले तमाम आई थी ना धनी तरंग जल तरंग ये बात हर एक है अन्नायाम तरंग वाले आई थी ना धनी तरंग वही पहाड़ में तीन दिन मम्मी किया ने वो तरंग पहाड़ में नवाई प्रधान कोणस देखा तीन का क्या आंधी का तरंग विद्युत चुंबक तरंग वही इल्ल ना मैं कहा गा नहीं अरे मैं इसको ले आया पहाड़ वाके इसको ले करना तो मैं ये पहले तो करना तो मैं पहाड़ तरंग पहाड़ प्रकाश विद्या देखा मैं की बुआ रहा किरण पहाड़ वाला कालीन पहाड़ अरे इडवासे विद्युत चुंबक तरंग आगन विद्युत चुंबक तरंग तरंग के अलग तो देखे दिनों बड़ी मेहमा दिग्गज फटिया को आगे गाना बोते विद्युत चुंबक का वर्णा वाली की ये वर्णा वाली तो शुद्ध तरंग वाली पढ़ा करें यहाँ पे तो गमा की ना हमें अन्न दिया हर देखा देखो देखे दिनों पीरो शुद्ध तरंग की अधिक लगा तरंग पार यहाँ दिया तरंग क्या है दिनों अन्वयाम तरंग तीर तरंग की तरंग पार देखा एक अंदर दिनों बोते अन्वयाम तरंग मेहमा तो मैं यहाँ दिखे अन्वयाम तरंग दिए ने अंशु कंपने वेन्ने तरंग तरंग के गमन करने दिशा वाला समांतर අංශු කම්පණය වෙන්නේ තරංගයේ ගමන් කරන දිශාවට සමාන්තරව මේ අතර තමයි අංශු කම්පණය වෙන්නේ. ඒතර සමහර තැන්වල අංශු ළඟින් තියෙනවා. සමහර තැන්වල අංශු ඈතින් තියෙනවා. එතකොට මෙහෙම මෙහෙම ළඟ තියෙනවා. ආයෙ මෙහෙම ඈතින් තියෙනවා. ආයෙ මෙහෙම ළඟ තියෙනවා. ඒකන අංශු කම්පණය වෙන්නේ මේ අතර. තරංගයේ ගමන් කරන්නේ මේ අතර. තීරය තරංගයේ නෙමෙයි. තීරය තරංග උඩයට යන්නේ. අංශු කම්පණය යන්නේ උඩයට. හැබැයි තරංගයේ ගමන් කරන්නේ මේ අතර. වතුර ගලක් දැම්මම වතුර උඩයට යනවා. හැබැයි වතුර තරංගය යන්නේ මෙහෙම වටේට පැතිරිලා. तेना शक्ति का मान करने दिशा वाले लंबा कोटा में अंशु कंपनी तीर तरंग को अन्नायाम तरंग को ले शक्ति का मान करने दिशा वाले समांतर तो हमें हुए कंपनी में वो था दुनी तरंग को मेक राई थी पहली तो इधर दुनिया के ना विनम्र क्या लगती है तरंग को पार में दुनिया के ना अरे संगीत ना नाद घोषा इधर बस दिए ना हमें दुनी दुनी परावर्तन अरे मुकद्दमे में दोन का आ रही ना ඊට පස්සේ මේ අතිදනි තරංග ගැන දිනන අතිදනි තරංග වල භාවිත ගැන තිබ්බා ඊට පස්සේ ධනි ගුණය තාරතාවයේ සහ තියෙනනේ අර ලක්ෂණ තුනක් තිබ්බේ ධනි ලක්ෂණික කියලා තුනක් තිබ්බනේ ඒව ගැන තිබ්බා හරි ඒව වඩ බලපාන සාධක තිබ්බා එතනින් මේ පාඩම ඉවර වෙනවා හරි ඔය ටික තමයි තියෙන්නේ හරි මෙතන අහලා තියෙනවා ඊළඟ එක තීරය තරංග ශීර්ෂක හා නිම්නයක් අතර දුර එම තරංගයේ තරංග ආයාමයට සමානයි තීරය තරංග වල මේ තියෙන ශීර්ෂයක් උදේ මේක කියන්නේ ශීර්ෂය මේ තියෙන නිම්න ශීර්ෂයක් සහ නිම්නයක් අතර දුර නෙමෙයි තරංග ආයාමයේ සමාන වෙන්නේ ශීර්ෂ දෙකක් අතර දුර නැත්තම් නිම්න දෙකක් අතර දුර ඒකට හේතුව මොකක්ද තරංගයක් ගත්තාම හරි තරංගයක් ගත්තාම තේරෙන්නේ නැද්ද ආහගෙන ඉඳලා මේ තේරෙන්නේ මාගේ නැහැ හරි ඔළුව ගොල්පන් ඉන්නේ බලන්න මම ඕගොල්ලන්ට තාම ඉන්න තාසිය ඕගොල්ලන් දෙනවා අට වතරින් ඉදර නේ ඕගොල්ලෝ දැන්ට ඇත්ත මට මේක හරි ඕගොල්ලෝ ඉතින් ඉන්නවා ඕගොල්ලෝ මේ වැඩි දෙයක් ඉන්නේ නැහැ හරිනම් දැන් මේ වෙනකොට ඕගොල්ලෝ ලියන් දුන්න ඕගොල්ලන්ට දැන්ට පරක්කු වෙන්න මේක ගොවම් පරක්කු වෙන්න ඕගොල්ලෝ පරක්කු වෙන්න හරි මේ ගිනම් නියුම් එලා දින මොලේ සිලබසේ පාසයි නම් හරි මේව ඉගෙන ගන්න බැරි කමක් නැහැ ඒතකොට ළමයි තරංගයක් ගමන් කරන මේ විදියෙන් නම් මේ තරංගයේ තියෙනම ළමයි මෙන්න මේ අංශක 90 කෑලි කඩන මේ තරංගය අපි 90 කෑලි කැඩුවොත් අංශක 90 කෑලි කැඩුවොත් නේ අර්ධ ගෝල කිරී තුන වෘතාර්ධ කිරී තුන වෘතාර්ධ කඩදායක අංශක 90 කෑලි කැඩුවොත් හරි එහෙම කැඩුවාම මේ අංශක 90 කෑලි හතරක් සෙට් වෙන ඕනෑම එකක් අපි කියනවා තරංගයක් සම්පූර්ණ කළා කියලා. ඒ කියන්නේ මෙතනින් පටන් අරගෙන මේ අංශක 90 කෑල්ලයි 2යි 3යි 4යි මෙතනට යනකොට මෙතනින් පටන් ගන්න මෙතනට යනකොට ඒක ඇවිල්ලා එක තරංගයක් කියලා සලකනවා. නැත්නම් අපි මෙතනින් පටන් ගත්ත කෙනා තමයි මෙතනින් පටන් ගත්තොත් මෙන්න 1යි 2යි 3යි ආයිවරේට මෙතන ඉන්නේ 4. එහෙනම් මෙතනින් මෙතනටත් ආයි අපි සරගන තරංගයක්. පැහැදිලිද කියන්නේ? එහෙනම් ශීර්ෂ දෙකක් අතර දුර. ශීර්ෂ දෙකක් අතර දුර. මෙන්න මේ ශීර්ෂ දෙකක් අතර දුරක් ගත්තා යකි අපිට තරංගයක් කියනවා. නිම්න දෙකක් අතර දුරක් ගත්තා යකි තරංගයක් කියනවා. ශීර්ෂ කියන්නේ උඩින් කියනවා නිම්න ඒවා දන්නවනේ ශීර්ෂ කියන්නේ
කඳු නිම්න කියන කඳු දෙකක් අතර තියෙන තැන ඉඳලා මතකනේ ඔය ඉන්නේ ත්‍රිස අතර තියෙන එන්නේ හරි ඒක හරිනේ මෙතන කියනවා ශීර්ෂක හා නිම්නයක් අතර දුර තරංග ආයාම සමාන එක වැරදි හරි අහලා තියෙන්නේ සත්‍ය වේද දෙකම වැරදි එකයි දෙකයි තුන්වෙනි එක යාන්ත්‍රික තරංග ප්‍රචාරණය සඳහා මාධ්‍යයක් තිබීම අත්‍යවශ්‍ය නොවේ ධ්වනි තරංග යන මාධ්‍යයක් ඕනේ නැද්ද දැන් ජල තරංගයක් හැදෙන ජලය ඕනේ නැද්ද ධ්වනිය යන මේ සංගතක ඕනේද නැද්ද ඕනේ ඇයි කොහොමද කියන්නේ ධ්වනිය යන සංගතක ඕනේ කියලා ප්‍රධාන උදාහරණයක් කියන බං ඕගොල්ලන් ජීවිතේ හැම වෙලේ ඕනේ කියලා ඔප්පු කරන්න පුළුවන් ප්‍රධාන උදාහරණ අපිට අපිට හැංගෙනවා ප්‍රධානම එක හිතන්නවා ඉර ඉරේ සිද්ධ වෙන අධික පිපිරීම හරි තඩි පිපිරීම වෙනවා අභ්‍යවකාශයේ ලොකු ගැටීම් වෙනවා එක චූටි සද්දයක් ඇහෙනවා බිල ඇයි ඒ අභ්‍යවකාශයේ මාධ්‍යයක් නැහැ මාධ්‍යයක් නැති ඉඳේ මොන බෝම්බ ගෙවුවත් අපිට ඇහෙන්නේ නැහැ ඇහෙන්නේ කොහොමද මාධ්‍යයක් නැහැ මේ කනගාව මේ මහා මහා පිපිරුමක් සිද්ධ වුණාස් මේ මේ අර නිල් ග්‍රහයක කැවිල තනියෙන් පුපුරලා ඉරක් බිහි වුණත් අපිට ඇහෙන්නේ නැහැ මාධ්‍යයක් නැහැ පැහැදිලිද පැහැදිලිද කියන්නේ හැබැයි ආලෝක කිරණ ගමන් කරන්න තාප විකිරණ ගමන් කරන්න මාධ්‍යයක් ඕනද නැද්ද ආලෝක කිරණ ගමන් කරන්න තාප විකිරණ ගමන් කරන්න මාධ්‍යයක් ඕනද නැද්ද මාධ්‍යයක් ඕනේ නැව ඇයි විත්‍යහරා නිරින්න මේ ආලෝකයෙන් ශබ්දේ එන්නේ නැහැ. නමුත් ආලෝකයයි මේ තාප විකිරණය එන්නේ නැද්ද? එනවා. ඉතින් ආලෝකයේ තාප විකිරණය කියන්නේ විද්‍යුත් චුම්බක තරංග නේද? අදෝරත් කිරණ කියන්නේ තාප විකිරණය. ආලෝක විකිරණ කියන්නේ විද්‍යුත් චුම්බක තරංග. තේරුණාද? ඒ විද්‍යුත් චුම්බක තරංග ගමන් කරන මාධ්‍යයක් අවශ්‍ය නැහැ. යාන්ත්‍රික තරංග ගමන් කරන මාධ්‍යයක් අවශ්‍යයි. පැහැදිලිද කියන එක? ඒක මතක් කරගන්න ඉරෙන්. ඉරේ කොච්චර පිපිරීම වුණත් චුට්ටක් අධ්‍යයනයක් අපිට හෙන්නේ නැහැ. නමුත් ඉරේ තියෙන ප්‍රශ්නයයි ආලෝකය අපිට එනවා. ප්‍රශ්න ආලෝකය කියන්නේ විද්‍යුත් චුම්බක තරංගය. ශබ්දය කියන්නේ යාන්ත්‍රික තරංගය. හරි. හරි. එතන මෙතන කියන දේ යාන්ත්‍රික තරංග ප්‍රචාරණය සඳහා මාධ්‍යයක් තිබීම අත්‍යවශ්‍ය නොවේ. ඒක වැරදි. එහෙනම් උත්තරේ වෙන්නේ හතර බලමු. හතර හරියද කියලා. පදාර්ථ සම්ප්‍රේෂණයකින් තොරව යාන්ත්‍රික තරංග මගින් ශක්තිය සම්ප්‍රේෂණය කෙරේ. හරි නේද තමයි. පදාර්ථ සම්ප්‍රේෂණයකින් තොරව. ඒ කියන්නේ මේ මම මේ කතා කරනකොට මගේ උගුරේ උගුර ගාව හෙලවිච්ච වායු අංශුව නෙමෙයි ඔයාගේ කනේ වදින්නේ. පදාර්ථයේ මෙදින ඔයා කනට යන්නේ ශබ්දේ යන්නේ මගේ කටගාව තියෙන පදාර්ථයේ හෙලවෙනවා හෙලවිලා ඒ පදාර්ථය ඊළඟ පදාර්ථයේ වදිනවා ඒක නිසා ඊළඟ පදාර්ථය දෙදරනවා ඒ පදාර්ථය ඊළඟ එකේ වදිනවා ඔහොම වැඩි වැඩි ගිහලා කනගාව තියෙන වායුංශව කම්පණය වෙනවා එහෙම වෙනවා මිසක් මම කතා කරන මේ එළියට එළියට මේ හෙලිවිහෙලි වියාපු වායුංශව කියලා කනේ වදින්නේ නැහැ පැහැදිලිද කියන්නේ නේද පදාර්ථය එක තැනක ඉඳන් තවතරට යන්නේ නැහැ නම ශක්තියක් ඒකයි කියන්නේ පදාර්ථ සම්ප්‍රේෂණයකින් තොරව ශක්තිය ගමන් කෙරේ කියලා. මේව මෙච්චරලා පැහැදිලි කරන්න වෙලා තියෙන්නේ ළමයි මේ පාඩම් කරන්න නැති හින්දා තමයි. පැහැදිලිද? පාඩම් කරලා තිබ්බනම් මෙච්චර කියවන්න දෙයක් නැහැ. මේක ඔළුවට වදයක් වෙන්නේ නැහැ පැහැදිලි කරන්න දෙන්න. හරි. 19. ඊළඟ එක. ඔක ලියන්න ඊට පස්සේ 20 බලන්න. 20 දින භූජනයේ නුද්ධිපාදක ක්‍රියාවලිය පරිමහා තුන්වෙනි තථාගතවදී අවක්ෂේප වෙන ලවණ පිළිවෙලින් කියලා අහලා තියෙනවා. හරි? ඒක ගොඩක් ලේසි ළමයි. ඒක මතක තියාගන්න මෙන්න මෙහෙම. 20 වෙනි ප්‍රශ්නෙට උත්තරේ. හරි? 20 වෙනි ප්‍රශ්නෙට උත්තරේ මෙන්න මේ මතක තියාගන්න. නුරු නිෂ්පාදනයේ තථාගත තුනක් තියෙනවා. තථාගත තුනක්. ඒ තථාගත තුන පළවෙනි තථාගතයේ දෙවෙනි තථාගතයේ තුන්වෙනි තථාගතයේ නම් කළොත් මේකට එනවා නිකම් මොහොතේ තියෙන වතුර. මොහොතේ තියෙන වතුර ආවම මොහොතේ වැඩිපුරම තියෙන මොනවද තමයි? ලුණුයි තව මොනවද තියෙන ලවණ. කාබනේට් වගේ නැද්ද? කාබනේට් එහෙම තියෙනවද ගොඩක්? කැල්සියම් කාබනේට් අනම්ම. එතකොට කාබනේට් වගේ ඒවා තමයි නම් ගොඩක් ඉක්මනට තැම්පත් වෙන්නේ. CA කැල්සියම් කාබනේට් CaCO3 වගේ දේවල් ගොඩක් තැම්පත් වෙනවා කලින්. පළවෙනි තටාකේ. ඒනික තටාකේ තැම්පත් වුණාම උඩින් එන්නේ කැල්සියම් කාබනේට් නැති ඒවා. හරි. හැබැයි මේකේ තියෙනවා තමයි සල්ෆේට් වර්ග. මැග්නීසියම් සල්ෆේට්. හරි. කැල්සියම් සල්ෆේට් ඒ වගේ ඒවා. එතකොට දෙවෙනි තටාකේ තැම්පත් වෙන්නේ සල්ෆේට්. පළවෙනි තටාකේ තැම්පත් වෙන්නේ කාබනේට් CaCO3 දෙවෙනි තටාකේ තැම්පත් වෙන්නේ
සල්ෆේට MgSO4 CaSO4 වගේ ඒවා. තුන්වෙනි තරගයේ දැන් පත් වෙන ක්ලෝරයිඩ්, සෝඩියම් ක්ලෝරයිඩ් සහ මැග්නීසියම් ක්ලෝරයිඩ්. මැග්නීසියම් ක්ලෝරයිඩ් තිත්තයි, සෝඩියම් ක්ලෝරයිඩ් තමයි කැට වෙන්නේ. මේක අරගෙන මේක අරගෙන කැට කඩලා ගොඩ ගන්න. ගොඩ ගෙවුවාම මැග්නීසියම් ක්ලෝරයිඩ් වලට පුළුවන් ජලය උරා ගන්න. වායුගෝලයෙන් ජල වාෂ්ප උරා ගන්න. ඉතින් වායුගෝලයෙන් ජල වාෂ්ප උරාගෙන අර මැග්නීසියම් ක්ලෝරයිඩ් ටික දීලා ගිහිල්ලා සෝඩියම් ක්ලෝරයිඩ් විතරක් ඉතුරු වෙනවා. ඒකට තමයි ලුණු හඳු ගහලා පොල්ලා තෝලින් වහලා තියෙන්නේ. මොකද පුතේ? මොකෝ අහන්නේ මොකක්ද? අන්වායාම. ඔව් අන්වායාම. තේරුණාද? ලුණු නිෂ්පාදනයේ පළවෙනි තරගයේ කාබනේට දෙවෙනි තරගයේ සල්ෆේට තුන්වෙනි තරගයේ ක්ලෝරයිඩ්. ඔච්චරම තමයි තියෙන්නේ. කාබනේට සල්ෆේට ක්ලෝරයිඩ්. යන්නේ